උදේ තාම උබ්බත් එකත් එහෙමමයි. දැන් ඉතින් පාර මැනිල්ලත් අහවරයි. කඩ කෙරුවාවෙන් වාසියක් එන්ට නම් දුම් කරත්තෙට යකඩ එළෙන දවසක් එන්ටම ඕන. මේට මාස දෙක තුනකට කලින් නම් හිමිදිරියට මෙතන නිකන් මී මෙහිපොදිය වගේ. දැන් ඉතින් ඌව ගැන කතා කරලා පළක් නෑ. හිත හදාගෙන මේක වහලා දාන එකයි තියෙන්නේ. වහලා දාන්න? එහෙනම්. කරත් රසවත් තියෙක මේකත් වහලා දාලා කොහොමද? වහලා නොදැම්මුවයි කියලා ලැබෙන වගාව මොකද්ද? ඈ? නිකම් බත්තම් බතම්බ විසිකරන එකනේ කරන්නේ. පතලට දීලා පුකාසේ බණන් ටිකත් ආවර වෙලා ඇති. කාසු ටිකක් වාගෙන පතල පැත්තේ ගිහිල්ලා එන්නත් ඕන. පතල් කෙරුවාට තව කොච්චර යට කරන්න වේද මන්ද? නොදන්න කර්මාන්තයකට මොනෙහෙකට අත ගැහුවද මන්ද? මේත් එක මහා පොළොවත් එක්ක හැප්පෙනවා කියන ක්ලේශී පාසු කාරණාවක් නෙමෙයිනේ. මම ඉස්සරහට තිබ්බ පය මැරුණත් පස්සට ගන්න જાති එකෙක් නෙමෙයි සොපිනා.
ඒක අනෙක් හැමෝටම වැඩිය හොඳට උඹ දන්නවා. කට්ටනම්බුව මතු වුණෝ තැනේයාසත්තකමයි නුඹ මට සිහි උනේ. ඕ අරනෝලියෝ මුරැල්ල ඉවර වෙලා අපි ඉල්ලමටයි ලංවෙන්. මේ බලාපම් මලයා මේ පසේ දියසීරා මුරැල්ලට යට වැලිතට්ටුවට ළඟම සමන්දේ හාමුදුරන්ගේ පිහිටෙන් තව ටික දෝකින් ඉල්ලබ පායයි බා. මන්නම් බයි හිටිය බං. පහුගිය දෙතුන් දොහේ දෝනාවට බැහැපු දියසීරාවට දෝනාව කඩම් බහි කියලා. මං බය වෙලා උන්නේ අර ගිරිගෝරියාගේ නාහෙන් ඇදී. ඒක හිතාන ඉන්නේ පතල් බැස්ස හැටියෙම ගැරුම් වට්ටියට ගල් වැටෙනවා කියලා. ඒ යන්න වැඩියාවට පොලෝ ගල් හංගනවා බං. ඌ සෝමාරිය කා බං. නොදන්න කොමටනේ ඔය. එක වාඩිපත කෑවට ගිරිගෝරියාගේ නම් මලියෝ බොක්ක වෙනස්. මින් මත්තට එක ගැන හැතියාගෙන ඉන්ටර්වියු. අද උදේවරුවේ මුදලාලි පාලම් පාරුවට පටව ගන්න බැරි තරම් සෙනගයි බඩුයි. අද පොළ දවසනේ වැඩක් ඇබං. ආපහු මෙකට ගේන්නේ කාසි නැතුව නෙව. ඒකයි වැඩේ මුදලාලි. ඊයේ ගොම්මනේ හරි වැඩක්නේ වෙලා තියෙන්නේ. මේ අදිරියෝ උඹේ ආලවට්ටම් නවත්තලා වෙච්ච දේ කියපන්. ඊයේ ගොම්මනේ පේන්සා දැකලා තියෙනවා පාලම් පාරුවේ කවුද වාඩි වෙලා ගඟ දිහා බලාගෙන ඉන්නවා. පෙච්ච දේවලුත් එක්ක පේදිරිසා එතෙන්ට කෙට්ටු කරලා ඒක හැලහුල්මනක් නැතුව එහෙම්ම මීටියලු. ඊට පස්සේ කියලා උගුර පාදලා කතා කළාම ඒක ඔලු උස්සල බැලුවලු. පුහාමිය මම් බැලුවා පේන්නේ නැතිකොට කොහෙ ගිහින්ද කියලා.
හෙට උදෙන්ම කූවිට යන්නේ කියලා. කූවිට යන්න කාසි නැහැ කිය කියා නේද උන්නේ? අපුච්චා. මොකද? කාසි ටිකක් හොයාගත්තා. හොයාගත්තා? දෝෂන උනා. නිකම්ම නෙවෙයි අර අලු බොමුල්ලේ ඉඩම් කොටහ තියලා. මේක සෙදෝනට දෙන්නේ කේ කර්ලයින්ටේ කියලා දෙන්න තිබුණේ එච්චරයිනේ. හරි හරි. වාසියක් ලැබුණ හැටියෙම ඉඩම් කොටහ බේර ගන්නවානේ. නේ මන් දන්නේ. ඌරනාඩු කුරලා කුරලා යාන්තම් දෙනු චාලි සහපියාගත්. ඌන් ලැයිසු ඇගල්ලි ඇයු මෙහින්ට දවසක් කහයවල ඇගල්ලි ඇයු ඒමකටද ඇයි හදිසියෙම මෙහාට එන්නේ? වෙන මොනවටද ඉති? බෝ බලන්න මිසක්ක. මාව බලන්න. අම්මට මං කඩ කැඩෙනකන් කියලා තියනවනේ. මං චාර්ලිස්සත් බලාගෙන ඉන්නවා. එහෙම කියලා හරියනවයි ලේයිසු. අපි හැපිය වෙන්න කලින් බෝපීලේලක් කරන්න එපා. අපේ අම්මා සයිද ඊට කලින් මගේ SP වෙනව දකින්න. මාව කටින් මෙල්ල කුලාට අපොච්චත් එක්ක ඒ සෙල්ලම් හරියන්නේ නැහැ ලේයිසු. මගේ පාඩු වෙන්ටි නොදුන්නු අම්මට චාර්ලිස්වත් තුළු කරන් පයින්ම කළු ගඟට. පෑදෙන්න ඔන්න වෙන්න. ඔය ඉලව් ඉල්ලම පෑදෙනවා කිය කිය දැන් කී දවසක්ද? අම්මේ කල්පනා කුලේ මා මණ්ඩි අදේට නාවොත් කන්නේ පස්ද කියලා. අතේ තඹයක් නැහැ හාල් කරෝල ටිකක් ගන්න.
සුබ සංකා ගන්න කර නෑ ඒකට. ඔ කන්ට දෙයක් වා ගන්න එක මහා කජ්ජක් කෑ මේ ඉසව්වේ. හබරල් ගහක් ගලව ගත්තම්මද? අරුණවාලියෝ! අරුණවාලිසෝ! වලියෝ මේට වරෝ! මොකෑ බං? උඩ අත්තනට කැවිලා මොකෝ බං ඉල්ලම බොල ඉල්ලම මං කිව්වේ පේන ඉල්ලම කියලා ඉල්ලම නම් ඉතින් ගොඩ දාන්න නැතුව මෙතන පොඩි උන් වගේ නටන්න තියාගත්තේ නොදන්නේ ලව් නොකේ ඉඳහන් ගිරිගෝරි දෙයියන් පාද හොඳ දවස නොවුනා නම් ඉල්ලම් පෑදිච්ච දවසෙම ඉල්ලම් කඩා කොට දාන්නේ නැහැ ගිරිගෝරිස් අයියේ. එක කරන්නේ පස්සෙන් පහු දවසේ. අද පතල් වාඩියේ සාජ්ජි කාලා බීලා සන්තෝෂ වෙන දවස. ඉලව් සාජ්ජි. මම කැඳත් නැතුව. මාත්මේ ඉවසගෙන ඉන්න අරනෝලිය උඹ හින්දා. මටත් උගේ අයිරන් අල්ලන්නේ නැහැ ඕම්. එහෙම කොහොමද යාට ඕන විදිහට නටන්නේ? කොහොම කලබල වෙලා බෑ අපේ මුදලාලි. ලැයිස නාහිට නාහනේ කී. එක එක හිතුවක්කාරකන් තාම විඳුණේ කී. අනිත් එකත් එහෙම කොළු. එහෙමයි කියන හාමිනේ අපි මොකද්ද ඈගල්ලේ මත් විනාලට දෙන උත්තරේ? මම වෙලාවක ගෙහුම් ඇහැගල්ලේ අයියන්ඩිට කාරණා පැහැදිලි කරලා තව ටික දුහක් යන්න දෙන්නේ කියලා කියන්න. ඊට එහා පුරස්නෙකුත් මට මෙතන පේනවා පුරන්සිනෝ. අපේ තාමර නැපෝහාමියගේ වලිත්තුව හිතින් ඇඩ් කරලා නැහැ පුරන්සිනෝ. බොලාට ඔය යනේන මගකදී දඩල්ල ඇත්තේ මුණ ගැහුනේ නැතුවද අයිබෝ? දඩල්ලයාට මේ කල්පෙකින් ආය යනේන එක බොරු. එහෙන් පොකුණ විට ආරෝන් නුන් නැහැ. මෙහෙන් සයිමන් මුදලාලිගේ එවු. දඩල්ලෑ ගැනම හොයන්න ඕන් නෑ නැනෝ හාමියේ. අපිත් හොඳ යුතුකම් දන්න මිනිස්සු. මොකක් බොල? ඔබලත්තුව බැව් දොට්ට. මෙතන යුතුකම් කතා කරන්න. ආපු දැන්කෝ ආයම වරත්තුව හොඳ වැඩක් කරන්න. බොහොම අවදානම් ගමනක් මම්මි ආවේ.
බොලා ඔබ බලන යන්න නෑනවා මේ. බබුකේ අතෝ ආවන්නේ බා. මට ආරංචි වුණා ඇත්තෝ වෙච්ච සංගීතය. උන් ඔය ඇත්තෝ ඉනිසාවක් හොයාගෙන මෙහාටත් ආවා. ඇත්තෝ කලුර වැටෙනකන් වහුම් වෙලා හිටියා නම් නේද හොඳ? ඔය ඇත්තෝ ගෙට යන්න. මං කෑමට යම පිළියෙල කරන්න. බබලෙන් ගෙට. අපි බත් කන හරක් බොලව්. බත් කන හරක්. මාමන්ඩිට එන්න තිබ්බේ අද නෙමෙයි ඊයේ. මුන් මෙතන කනමදේ වගේ බීගෙන නටාපු නැටිල්ල බලන්නේ.